දෙව්රත්වෙන් උපන් සුන්දරත්වේ ප්‍රතිරාවණං වන කුවේර දෙව්රජ විමනේ ප්‍රතිමූර්තිය සීගිරි ආලක මන්දාවෘතාන්තය සිපගත් අසිපත මදනල හමාලල දෙන කලාවැව් කිවුරේ දැනේ උනුහුම සැඟව නැටිදෝ පියකුගේ සෙනෙහේ අහස පීරා සොයා බැලුවත් තාමනෑ දුටුවේ සැඟ උනාදෝ සුසුම රහසෙම කලාවැව්වෙමි සැඟ උනාදෝ සුසුම රහසෙම කලාවැව්වෙමි කෙලෙසද මොලොකු කර තැනුවේ ලොවම විත කළ මහා පුදුමය සීගිරිය මුදුනේ සදාකාලික දිවි ගෙවන්නද දෙව්ලොවක් නැවේ ඒකායන අපේක්ෂාව වූ තම පුත් මිකාරහා ධාතුසේන අයියන්ඩියගේ එකම දුවනිය වූ වචනා කුමරියගේ සරණ මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් දින සතක් පුරා අනුරාධපුර රාජධානිය සැනකෙළි අසිරියෙන් බබලවමින් පැවැත්විණ. බොහෝ කාලයක් පුරා බලා සිටි මෙම මංගල කාරණාව ඉෂ්ටවීම සම්බන්ධයෙන් ධාතුසේන රජුට හා ප්‍රමුත්‍යා අගබිසවට ඇත්තේ ඉමහත් ප්‍රීතියකි.
කෝමි වාලිදාසිය. රාජපුරුෂය. අවසර දේවයන් වහන්ස. කෝ වාලිදාසිය. දැන් බොහෝ වෙලා මා මේ බලා සිටිනුයේ ඇය පැමිණෙනතුරු. අවසර දේවයන් වහන්ස, මා කැඳවා එන්නම්. වාලිට නොව වජ්නා දුවනිය මනාප බව පැවසුවේ. කුඩා කල පටන් වජ්නා බලා කියාගෙන සිටි නිසා වාලිට මනාප බවයි පැවසුවේ. අවසරයි දේවයන් වහන්ස. නුඹ මෙතෙක් වේලා කොහි ගියේද වාලි? දේවයන් වහන්ස, දූ කුමරිය සමග පිටත් වෙන සුබ හෝරාව දැන් ආසන්නයි. එහෙමයි එහෙමයි දේවයන් වහන්ස. නුඹ වජ්නා කුමරියගේ සියලු ඕනෑ එපාකම් සොයා බලමින් ඇය සතුටින් තැබීමට කාරණා සියල්ල ඉටු කළ යුතුයි. එසේය දේවයන් වහන්ස. වාලි. දේවයන් වහන්ස. මෙහාට වරෙන්. අවසරයි. සුමිත්තා දේවින් වහන්සේත් වජ්නා කුමරියත් අතර අමනාපකම් ඇති නොවන්න වග බලාගත යුත්තේ නුඹයි. වාලි, වැටහුණිද නුඹට? එසේ දේවයන් වහන්ස. වාලි. දේවයන් වහන්ස. කිමද එහෙත් කියා නිහඬව නුඹ වෙවුලනුයේ? දේවයන් වහන්ස, වචනා කුමරිය හට නම් ඕනෑම දෙයක් තේරුම් කරවා දිය හැකියි මහට. එසේ නම් දේවයන් වහන්ස, මේ සුමිත්තා දේවින් වහන්සේට කෙසේද මේ මා වැනි දාසියක් කරුණු පහදා දෙනුවේ? දේවයන් වහන්ස, එය මා ප්‍රමෝත්‍ය අගබිසුන් වහන්සේ සමගත් පවසා සිටියා. දේවයන් වහන්ස, එසේ විය යුතුයි. බොහෝ කලක සිට මේ වාසලේ සිටි නුඹ වැනි පැරණි දාසියකට පමණයි ඒ කළ හැක්කේ. ඒ නුඹගේ වගකීමක්. එසේ දේවයන් වහන්ස, එය මම ඉටු කරන්නෙමි. මා ප්‍රිය අයියන්ඩියනි, මට අවසර. පැමිණෙන්න නැගණිය සුමිත්තා. අසුන් ගන්න. වාලි, නුඹට පිටවිය හැකි. අවසර දේවයන් වහන්ස. කාශ්‍යප පුත නුවන් තවමත් දක්ෂිණ දේශයේ බලා පිටත් නොවන්නට කාරණේ කිමද අයියන්ඩි? කිමද නැගණි, ඔබට ඒ පිළිබඳ සංකාවක් හටගෙන ඇත්තේ? මේ වන විට සැනකෙලි හමාර වී ඇති හේයින් ඔවුන් පිටත් කර යැවී යුතුයි නොවේද දක්ෂිණ දේශය කරා? කාශ්‍යප යනු වජ්නා දුවනියගේ අයියන්ඩිය මිස පිටස්තරයෙකු නොවෙයි. ඒ නිසා නැගණිය ඒ පිළිබඳ කලබල විය යුතු නොවේ. එහෙත් මිගාර සෙන්පති යනු මහරාජ්‍ය ආරක්ෂක ප්‍රධානියා මිස ප්‍රාන්ත රාජ්‍යවල සේවය කරන්නක නොවෙයි. ප්‍රධාන සේනාධිපතිගේ රාජකාරිය විය යුත්තේ මුළු මහත් දේශයෙහිම ආරක්ෂාව ඇති කිරීමයි. ඒ නිසා ප්‍රාන්ත රාජ්‍යවල යුව රජවරුන් හමුවීම බාධාවක් නොවේයි. එහෙත් කාශ්‍යප පුතුණුවන් යනු භද්‍රගුත්තාගේ පුත්කුමරෙක් විනා ඔබ වහන්සේගේ අගබිසෝන්ගේ පුත්කුමරෙක් නොවේ. ඒත් ඔය දෙදෙනාම මාගේ ලෙයින් මසින් උපන් දෙදෙනෙක් විනා පිටස්තර වුන් නොවේ. අයියන්ඩි, දැන් තවත් මුරණ්ඩු වී ඇති ගානයි. ඔය ගතියම දුවනියටත් නොතිබුණොත් තමා පුදුමේ. එහෙත් මාගේ පුත් මිගාරට අකීකරුවොත් රජතුමාගේ දූකමරිය වුවත් මගින් විසුමක් නෑයට. සුමිත්තා නැගණිය. අයියන්ඩි, වජ්නාගේ සියලු කටයුතු මනාව සොයා බලා ඉටු කිරීමට වාලි දාසිය නුඹලාගේ ගෘහයට එවන්නට තීන්දුකට හමාරයි. යහපති යහපති අයියන්ඩි. Thank you.
මා ප්‍රිය සොඳුර වජිනා. ස්වාමීනි, නුඹගේ පියරජාණන් වහන්සේගේ රාජ්‍යයෙහි සේනාධිපති වන මම මහරජ ධාතුසේනයන්ගේ ආශිර්වාදයෙන්ම නුඹ මගේ කොටගෙන හමාරයි. ඉතින් ඒ යලි යලිත් පවසුනේ මන්ද? මාගේ සිතෙහි උපන් සන්තුෂ්ටිය නිසා වෙන්නේ සොඳුර. ඒ ප්‍රීතිය නිසාම අප දෙදෙනා අපූරු ගීයක් ගෙයූ බවද සියල්ලෝම පවසා තිබුණා. අපූරු පදවැලක් සනිටුහන් කළේ මා නිසාම කියා හැඟෙන විට ඔබ කෙරේ ඇති ලෙංගතුකම තව තවත් වැඩි වන්නේය ස්වාමීනි. ඒ පදවැල නුඹේ නමින් එසේ ගෙතෙන්නට මා සිත තුළ ඔබ කෙරෙහි උපන් ලෙංගතුකම සිතා ගන්නට හැකිද නුඹට? කිමද යලි දුම්නස් වූ වාසේ? මා අද මේ මාලිගයෙන් පිටත් වන බව හැඟෙන විට අහෝ, මාගේ පියරජාණන් මාට පණ මෙන් ආලය කරන්නේ. නුඹාද පිවිසෙනුයේ මීටත් වඩා ආලයෙන් පිරි මනරම් ස්ථානයකට බව සිතනු. එවිට ඔය ශෝකය පහව යනු ඇත. ස්වාමීනි, සේනාධිපතියකු සෙබලුන් හසුරුවන්නාක්සේ මටද ඔබගේ ආඥා හමුවේ පීතියෙන් කල් ගෙවීමට සිදුවේද මතුවට? කිමද අවඥා සහගත ලෙස මට සිනාසෙනුවේ? ස්වාමීනි, මා පැවසූතේ සත්‍යයක් නේද? වජ්නා, මා සේනාධිපති වනුයේ සිවුරග සේනාවන්ට මිස මාගේ සොඳුරට නොවේ. මට සෙන්පති ආඥා නගන්නට සූදානම් වුහොත් මමද රාජාඥාවෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරන්නෙමි. හා හා හා, තම ස්වාමියාට ඔය ආකාරයෙන් කතා කිරීම ස්වාමි දියණියකට තරම් නොවේ. සැබෑවටම නොවේ මා එසේ පැවසුවේ. සත්‍ය හෝ අසත්‍ය වේවා, මින්මත්තට එසේ නොපැවසීමට වග බලාගත යුතුයි. දියණිය වජ්නා, එසේ නැන්දනිය සුමිත්තා. නැන්දනිය? නැන්දනිය සුමිත්තා නොවේ, මේ සිටින්නේ අප දෙදෙනාගේම මෑණියන්. ඒද සිහි තබා ගත යුතුයි මැනවි. එසේ මෑණියනි. පුතමිගාර මෑණියනි, මෛලනුවන් වහන්සේ සමග කතිකා කළ යුතු කරුණු කිහිපයක් ඇත අප දෙදෙනාට. එසේ මෑණියනි, මෛලනුවන් වහන්සේ හමු වෙමු. එසේ නම් අපගේ මාලිගා ගෘහය බලා පිටත් වීමට මත්තෙන් සියලු කාරණා නිරවුල් කරගත යුතුයි කතිකා කර. වචිනා නැගණිය, නුඹ දාසීන් සමග මෙහි සිටින්න මා පැමිණෙනතුරු. එසේ ස්වාමීනි. මාගේ පියරජාණන් වහන්සේ සමග ඇති කතිකාව කුමක්ද මානුමැතිව? සුමිත්තා නැන්දනිය කුමටද මා වලකාලනුයේ කතිකාවට? කාරි නැත, පියරජාණන් වහන්සේගෙන් විමසා දැනගත හැකේ මට. දේවින් වහන්ස, දේවින් වහන්ස. කිමද පාලවිනාමේ කලබලේ? සුමිත්තා, දේවින් වහන්සේ මිගාර සේනාධිපතින් වහන්සේ මහරජතුමා හමුවට සැපත් වෙන ගානයි. අර
කුමක් හෝ පැන ඇත්තේ? දූපුතුන් දෙදෙනගේ මව්පියන් වන ඒ ඇත්තන්ට නැතැයි කතිකා කිරීමට බොහෝ දෑ. ඒ සැබෑව? ඒත් කිමද වජ්නා කුමරිය නොපැමිණියේ? කිමද දේවින් වහන්ස සිනහ නගනුයේ? පාලවිනාට ඉතින් හැම දෙයක්ම නෙත ගැටෙන නිසා විමසන්නටමයි සිතනේ. විමසන්ටමයි ඕනෑ. මා නිරන්තරයෙන්ම විමසා බලනුයේ භද්‍රගුප්තා දේවින් වහන්සේටත්, ඔබ වහන්සේටත්, කාශ්‍යප යුවරජාණන් වහන්සේටත් අකටයුත්තක් වේවි කියා ඇති සැකය නිසයි. මා ප්‍රිය භද්‍රගුත්තා මෑණියන් ගැන සොයා බලන්නට සිටින නුඹත් මා සමග දක්ෂිණ දේශයට ගිය පසු මතුවට මෑණියන් ගැනත් ඇයට සිදුවන අකටයුතුකම් ගැනත් සොයා බලනුයේ කවුද පාලවිනා? එයමයි මටත් ඇති වී ඇති පැනේ දේවින් වහන්ස. එපමණක්ය? වාලිත් වජන නැගණිය සමග පිටත් වීලු? මා භද්‍රගුත්තා බිසූන් වහන්සේ සමගම සිටීම රජවාසලයේ බොහෝ දෙනෙකුගේ නොරිස්සමට හේතු වී ඇති බව මා හොඳින් දන්නා කරුණක් දේවින් වහන්ස. එසේ වන්නට පුළුවන්. එනිසා ඔබ වහන්සේලා සමග මාගේ මේ දක්ෂිණ දේශ ගමන ඔවුන්ට වාසියක් වන්නට පුළුවන්. නුඹේසේ පවසන විටේ සත්‍යයක් බව මා හටත් සිතෙහි පාලවිනා. අප නොසිතුවාට මෙය ප්‍රමෝද්‍යාගබිසවුන්ගේ සැලසුමක් වන්නටත් බැරි නෑ දේවින් වහන්ස. ඒ කූට සැලසුම? ඒ කෙසේද? ප්‍රමෝද්‍යාගබිසව නොවෙන නුඹට දක්ෂිණ දේශයට යන්නට යෝජනා කළේ. එය සත්‍යයක්. එහෙත් මට හැඟෙනවා කුමක් හෝ අනතුරක් ඉදිරියේදී ඇතිවේවි කියා භද්‍රගුත්තා බිසූන් වහන්සේට. ඇගේ ඒකායන අරමුණ මුගලන් මලන්ඩ මේ ලංකා රාජ්‍යයේ රජකරවීමට හේයින් එයට වාසි සහගත ක්‍රියාවන් පමණයි සෑම දිනකම කරනුයේ. ඒක තමයි මමත් සැකපල කළේ. අර ප්‍රමෝද්‍යාගබිසව සේවිකාවන් සමග කතිකාවක්. අර මාලිගා ද්වාරය අභියසදී ඔය ආකාරයට කතිකා කරනුයේ කූට සැලසුමක්ම විය යුතුමයි. එය මා සැක කළ ආකාරයටමයි සිදුවෙමින් පවතිනුයේ. ඔය පෙනේද දේවින් වහන්ස? ඔය ගැටුම අතහැර දක්ෂිණ දේශයට පිටත් වීමමයි සුදුසු මා ප්‍රිය ස්වාමියාණන් සමගින්. එසේ විය නොහැකි. සියලු තතු දැනගෙනම යා යුතුයි. මා විපරම් කොට බලන්නන් දේවින් වහන්ස. විසවුන් වහන්සේ කිසිදු දෙයකට සැක නොසිතන්න. මායි සියල්ල සැලසුම් කොට හමාරයි මේ වන විටත්. මේ රජවාසල කටයුතු සැලසුම් විය යුත්තේ අපට වාසි සහගතවයි නිරන්තරයෙන්ම. එසේය. මහත ඒ සඳහා ඔබ වහන්සේට සියලු ආකාරයෙන් උපකාර කරන්නම්. පාලවිනා මේ ඉසව්වෙන් ඉවත් වූවා නම් එයයි සුදුසුම. එසේය විසවුන් වහන්ස. ඇය භද්‍රගුත්තා දේවීන් වහන්සේට සියලු තතු පවසන පැවින් එය එසේ සිදුවිය යුතුමයි. නුඹ මහසෙන්පති නිගාරත් වචනා දූකුමරියත් සමග වාසය කිරීමෙන් අපට බොහෝ වාසි සහගත දේ සිදුවනු ඇති. එසේය. ඔබ වහන්සේ වෙනුවෙන් මා තුළ ඇති ලෙංගතුකම නිසා මම සියල්ල අපට වාසි සහගත ලෙස කතා කරන්නම්. නිගාර සෙන්පති කිසිදු අයුරකින් අපට එරෙහි නොවන ආකාරයට කටයුතු සැලසුම් කිරීමටයි වජ්නා දූකුමරිය මගින් මෙහෙවිය යුත්තේ. එය කළ යුත්තේ නුඹයි. නුඹට එය කළ හැකි වාලි.
එසේය පිසවන් වහන්ස. වචනා කුමරිය මා පවසන ඕනෑම දෙයකට හොඳින් කන්දීමටයි පුරුදු. එය එසේ වනවාසේම වචනාට ඇති ලෙංගතුකමට නිගාර පුතුද ඇගේ වදන් වලට සවන් දෙන බව මට විශ්වාසයි. එයින් පසක් වනුයේ පිසවන් වහන්ස අපගේ සැලසුම ක්‍රියාවට නැංවීමට මට වඩා පහසු බවයි වචනා කුමරිය සමග ඒ මාලිකාවට ගිය පසු. මහානාම තෙරුන් වහන්සේ, ධාතුසේන, කාශ්‍යප, මුගලන් සහ මිගාර යන නාම හැර මෙහි එන අනිකුත් පුද්ගල නාම සියල්ල මනක්කල්පිත බව සලකන්න. ඓතිහාසික තොරතුරු සඳහා උපදෙස් කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග. සිපගත් අසිපත හඬ නළු පෙළ ගැස්ම සෝමදාස සූර්යාරච්චි, කුමාරි මුණසිංහ, සුදර්ශන බණ්ඩාර, පබෝධා සංදීපනි, නිලුකා රේකානි, සිදත් සෝමසුන්දර, චතුරිකා අල්විස්, තේමාගී ගැයුම අමරසිරි පීරි සමග සිතාරා මදුෂානි, සහය ගායන නවරත්න ගමගේ චූලනී කාංචනා, ලස්සන බණ්ඩාර සමග යොහන් සේනානායක, තේමාගී රචනය ශාන්ත බණ්ඩාර, තනුව සහ සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ. සිපගත් අසිපත ඓතිහාසික නාට්‍යයේ පිටපත ඉනෝ කාබුතේජු. කතනය හිමානන්ද රාජපක්ෂ සමග දිනුෂා වෙත්තසිංහ. සිපගත් අසිපත ඓතිහාසික නාට්‍ය පටිගත කිරීම සහ සංස්කරණය නදීරා මනම්පෙරි. නිෂ්පාදනය සේනානී වික්‍රමසිංහ.